අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම දුමින්ද ලක්මාල් ප්‍රථමේ නවදහනේ ප්‍රවෘත්ති සිරස්තල වෙත බිහිසුණු සුනාමි ව්‍යසනයට අදට වසර දහසයක් මියගිය පිරිස සිහි කර විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ජාතික සුරක්ෂිතතා දිනය මෙවර සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් විශ්වවිද්‍යාල 18ක දැනුමෙන් උඩුගුවනට යවුණු වායු බැලුනය ඊයේ දිනේදීත් වැඩිම කොරෝනා ආසාදිතයින් කොළඹින් සුවය ලැබූ ආසාදිතයින් ගණන 31000 සීමාව ඉක්මවයි සීතාවක අපනයන සැකසුම් කලාපේ තවත් 177කට කොරෝනා බ්‍රිතාන්‍යයේ නව කොරෝනා ප්‍රභේදය ශ්‍රී ලංකාවට පැමිණීමේ අවධානමක් රජයේ වෛද්‍ය නිලධාරීන් අනතුරු අඟවයි දැන් දේශීය පුවත් 2004 දෙසැම්බර් 26 ලෝම කම්පා කරමින් නිමේෂයකින් ලෝපුරා 227,000කට අධික මිනිස් ජීවිත මහා සයුර බිලිගත් සුනාමි ව්‍යසනය සිදුවේ අදට වසර දහසයක් සපිරෙනවා දිනය වර්ෂ 2004ක් වූ දෙසැම්බර් මාස 26 වනදා වේලාව උදෑසන 9 පසුවේ විනාඩි 30ක් ගත වීමට ආසන්නව තිබුණා සියලු අපේක්ෂාවන් සුණු විසුණු කර දැමු ඉතිහාසයේ සටහන් වූ ඛේදනීය නිමේෂය උදා වුණා සිහින් මද නලතුරුළු කරගනිමින් සුදුසුදු පිණිකැට විසිරුවමින් හැඩවැඩ මැවූ සමුදුරු කොමලිය මේ නිමේෂය තුලදී මුළු මහත් ලෝකයේම කම්පාවට පත් කළා ජාති ආගම් කුල බේද නොසලකා ඉහළ නැගුණු දල රළ පෙළ ගොඩබිමට කඩා වැදුනේ සිත් පිත් නැති රකුසු වෙස් ගනිමින් දකුණු ආසියාවට පමණක් සීමා නොවූ මේ සුනාමි ව්‍යසනය බොහෝ රටවල ජනතාවගේ ජීවිත මෙන්ම දේපලද අහිමි කර දැමුවා. නෑසිය මිතුරන්, සෙනෙහවන්තයින්, අඹදරුවන්, දෙමව්පියන් අහිමි කරලු ඒ සුනාමි රළ රටවල් 11කට පමණ දැඩි බලපෑම් එල්ල කළ අතර ඒ රික්ටර් මාපාංක 9ක් ලෙසයි සටහන්ව තිබුණේ. දහසේ වසරකට පෙර මහමුහුද බිලිගත් අපේම ජනතාව සිහිපත් කරමින් 2020 ජාතික සුරක්ෂිතතා දිනය සීමිත පිරිසකගේ සහභාගීත්වෙන් පැවැත්වීමට කටයුතු කර තිබුණා. පවතින COVID-19 වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයකදී දානමය පින්කමක් පවත්වා ආපදා වලින් මියගිය ජනතාවට පින් පැමිණවීමටයි මෙවර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු සංවිධානය කර තිබුණේ. අද උදැසන 9:25 සිට මිනිත්තු දෙකක නිහඬතාවයක් රකිමින් සුනාමි ව්‍යසනයෙන් මියගිය සියලු දෙනා සිහිපත් කිරීමට ශ්‍රී ලාංකික ජනතාවද එක් වූ අතර දිවයිනේ විවිධ ප්‍රදේශවල සුනාමි සැමරුම් උත්සව සහ ආගමික කටයුතු සංවිධාන කර තිබුණා.
හයිසෙඩ් ශ්‍රී ලංකා සංවිධානය සහ විශ්ව කාලගුණයේ සම්බන්ධයෙන් දත්ත ලබා ගත හැකි වායු බැලුනයක් උඩුගොනට යවා අත්හදා බලා තිබෙනවා. කාලගුණයේ සම්බන්ධයෙන් දත්ත ලබා ගත හැකි වායු බැලුනයක් හයිසෙඩ් ශ්‍රී ලංකා සංවිධානය මගින් ප්‍රථම වතාවට නිර්මාණය කර ඊයේ දින එය අත්හදා බලා තිබෙනවා. 3 2 1 go එමාත්හදා බැලීම රාජ්‍ය සහ පෞද්ගලික විශ්වවිද්‍යාල 18ක් ඒකාබද්ධව සිදු කර තිබෙනවා. මේක තමයි ලංකාවේ පළවෙනි වතාවට යවන නීත්‍යානුකූල high altitude balloon එක. මේක අපි ආරක්ෂා අමාත්‍යාංශය TRC එක සිවිල් දෙපාර්තමේන්තුව ගුවන්ගමන් ඊට අමතර කාල්පනික දෙපාර්තමේන්තුව මේ කියන ආයතන හතර රාජ්‍ය ආයතන හතරත් එක්ක සම්බන්ධ වෙලා ඒ වගේ සම්පූර්ණ permission එක ඇතුව තමයි මේ ව්‍යාපෘති අපි සිදු කරන්නේ. ඒ වගේම අතසි ක්ලාක් මධ්‍යස්ථානයේ අපිත් එක්ක ඉන්නවා රාජ්‍ය ආයතනයක් විදිහට අපිත් එක්ක මේ Serendip 1.0 කියන high altitude balloon project එක දියත් කරන්න අද දවසේ. ඊට අමතරව අපි දැන් සූදානම් වෙලා තියෙන කිලෝමීටර් 40ක් උඩින් වායු sample එක ට්‍රැස් කරන්න මේකෙන්. ඊට අමතරව සම්පූර්ණ ගමනේදීම කාලගුණික දත්ත අපි ලබා ගන්නවා. මේ දත්ත සියල්ලම සෑහෙන වටිනාකමක් යුක්ත වෙනවා. ඊට අමතරව අපි බලාපොරොත්තු වෙනවා මේකේ තියෙන ප්‍රගතියත් එක්ක ඊළඟ අවස්ථාවේදී micro satellite දියත් කරන්න හැකියාව තියෙද කියන එක අපි උත්සාහ කරනවා. අද මෙතන තියෙන high set ශ්‍රී ලංකා ऑर्गनाइजेशन එකෙන් අපි යවනවා high altitude balloon එකක් ඒක අපි global space balloon challenge එකට participate වෙන්න තමයි ප්‍රධාන වශයෙන් මේ යවන්නේ මේකට ශ්‍රී ලංකාවේ තියෙන government වගේම non government university 18ක් එකතු වෙලා තමයි මේ ළමයි ඉන්නේ එතන බ්‍රිතාන්‍ය තුල පැතිරියමින් පවතින නව කොරෝනා වෛරස් ප්‍රභේදය මැද පෙරදිගින් මෙරටට පැමිණීමේ අවධානමක් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා. මේ අතර COVID-19 වෛරසය ආසාදිනේ වී මෙරට සිදු වූ සමස්ත COVID මරණ සංඛ්‍යාව 186ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. COVID-19 වෛරසය ආසාදනයේ වී සිදු වූ තවත් මරණයක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වීමත් සමග මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 186 දක්වා ඉහළ ගියා. එලෙස මියගොස් ඇත්තේ අක්කරේපත්තු ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 54ක පිරිමි පුද්ගලයෙක්. ඔහු අක්කරේපත්තු මූලික රෝහලේ සිට COVID-19 ආසාදිතෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු මඩකලපුව ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇති අතර පසුගිය 24 වනදා එම රෝහලේදී මියගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. මේ අතර COVID-19 වෛරසය ආසාදනය වූ නව රෝගීන් 551 දෙනෙකු පිළිබඳව ඊ දින තහවුරු වුණා. එලෙස වාර්තා වූ ආසාදිතින් අතුරින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 300ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 52ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 37ක් වාර්තා වී ඇති අතර ඉතිරි ආසාදිතින් 162 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. ඒ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරට අදාළ සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 36077ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද 39782 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එසේම සමස්ත කොවිඩ් ආසාදිතින් අතුරින් සුවය ලැබූ පුද්ගලින් සංඛ්‍යාව 31339ක්. මේ අතර සීතාවක අපනයන සැකසුම් කලාපය තුළ තවත් පුද්ගලින් 177 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවයි තහවුරු වී තිබෙනේ. ඒ අනුව ඔවුන්ගේ සමීපතම ආශ්‍රිතයින් නිරෝධායනය සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළා. මේ වන විට බ්‍රිතාන්‍යයේ පැතිර යන නව කොරෝනා වෛරස් ප්‍රභේදය මැද පෙරදිගින් මෙරටට පැමිණීමේ අවදානමක් පවතින බවටයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවන්නේ. එංගලන්තය තුළ මුලින්ම වාර්තා වුණේ තෙන්දි ඒ විශේෂයෙන්ම මේ විද්‍යාත්මක පරීක්ෂණ හරහා කිව්වා කලින් තිබුණු වෛරස් ප්‍රභේදයට වඩා 70%කට වඩා වැඩි වේගයකින් ව්‍යාප්ත වෙන්න පුළුවන් වෛරස් ප්‍රභේදයක් තමයි මේ අලුතෙන් එංගලන්තය තුළ ව්‍යාප්ත වෙන්නේ කියලා. දින කිහිපයක් ඇතුළත අලුතෙන් හොයාගත්ත වෛරස් ප්‍රභේදය විශේෂයෙන් දකුණු අප්‍රිකාවේ ඉඳන් ආපු ඒ රෝගීන් කිහිප දෙනෙක් කරහා මතුවලා තියෙන වෛරස් මුලින් වෛරස් ප්‍රභේදයටත් වඩා මුලින් විකෘතියට භාජනය වෙලා හැදිච්ච වෛරස් ප්‍රභේදයටත් වඩා වැඩි ශීඝ්‍රතාවයකින් ව්‍යාප්ති විය හැකි එක. ඒතර ඒක සනාථ වෙමින් තියෙනවා. එංගලන්තය තුළ මේ වෙනකොට හැම පුද්ගලයෝ 85 දෙනෙක්ගෙන්ම එක්කෙනෙක් කොවිඩ් ආසාදිතෙක් බවට පත් වෙලා තියෙනවා. නමුත් ලෝකේ පුරා මේ වෛරසය ව්‍යාප්ත වෙන වේගය අපි බලුවාම අපිටත් ලොකු තර්ජනයකට අපි ලක් වෙලා ඉන්නවා. මේ නව වෛරස් ප්‍රභේදය අපේ රට ඇතුළටත් එන්න තියෙන ඉඩකඩ ඉතාම වැඩි කියන එක තමයි පැහැදිලි වෙන්නේ. දැන් අද වෙනකොට යුරෝපීය රටවලින් බැහැරට ගිහිල්ලා ආසියා
ජාතික රටවල් කරා පවා මේ නව වෛරස් ප්‍රභේදය පැමිණෙමින් තියෙනවා කියන එක සිංගප්පූරුව වගේ රටවල් වලින් රෝගීන් හමු වීම හරහා පැහැදිලි වෙනවා. ඉතින් දකුණු අප්‍රිකාවේ හම්බ වෙච්ච වෛරස් ප්‍රභේදය තමයි දැන් දෙවැනියට මේ එංගලන්තයට ගිහිල්ලා තියෙන්නේ. ඒ වෛරස් ප්‍රභේදයේ තියෙන විශේෂිතම ලක්ෂණය තමයි ඊටාම ශීඝ්‍ර ව්‍යාප්තියක් තියෙනවා. අර කලින් එංගලන්තය තුල හම්බ වෙච්ච ප්‍රභේදයටත් වඩා තරුණ ප්‍රජාව අතර ඊටාම ශීඝ්‍රයෙන් ව්‍යාප්ත විය හැකි වෛරසයක් බවට හඳුනාගෙන තියෙනවා දකුණු අප්‍රිකාවේ මේ හොයාගල එංගලන්තයට දැන් ගිහිල්ලා තියෙන මේ දෙවැනියට හොයාගත්ත වෛරස් ප්‍රභේදය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පසොරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේදී ධාතුන් වහන්සේ වැඳපුදා ආශිර්වාද ලබා ගත්තා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පසොරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ධාතුන් වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවේ ශ්‍රී සුමංගල මහානාහිමිපාණන් වහන්සේ බැහැදතු ජනාධිපතිවරයා උන්වහන්සේගේ සුව දුක්ද විමසා සිටියා. මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දෙමුල් කුඹුරේ විමල ධම්ම අනුනාහිමියන් සහ අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනාහිමිපාණන් වහන්සේ බැහැදතු ජනාධිපතිවරයා උන්වහන්සේලා සමග කෙටි පිළිසඳරකද නිරත වුණා. අනතුරුව ජනාධිපතිවරයා අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේද බැහැදක ආශිර්වාද ලබා ගත්තා. අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ආනමඩුවේ ධම්මදස්සි නාහිමිපාණන් වහන්සේ සහ එහි ලේකකාධිකාරී අතිපූජ්‍ය මැදගම ධම්මානන්ද හිමිපාණන් වහන්සේද බැහැදුටු ජනාධිපතිවරයා උන්වහන්සේලාගේ සුව දුක් විමසා සිටියා. අනතුරු අස්ගිරි ගෙඩිගේ විහාරයේ වෙත ගිය ජනාධිපතිවරයා අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි අනුනාහිමියන් බැහැදක උන්වහන්සේ සමග කෙටි පිළිසඳරක නිරත වෙමින් විහාරස්ථානයේ සංවර්ධන කටයුතු පිළිබඳව සොයා බැලීම සඳහා එක් වුණා. අස්ගිරි මහා පිරිවෙන වෙතද ගිය ජනාධිපතිවරයා අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේකකාධිකාරී පෝජ්‍ය ආරම්පණාවේ ආනන්ද නායක හිමිපාණන් වහන්සේ බැහැදක උන්වහන්සේගේද ආශිර්වාද ලබා ගත්තා. කතරගම ප්‍රදේශයේ ජනතාවගේ ගැටලු පිළිබඳ අවධානය යොමු කර ඉදිරියේදී පාර්ලිමේන්තුවට එම ගැටලු ඉදිරිපත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ කතරගම ප්‍රදේශයේ පැවති විපක්ෂ නායක ජංගම සේවා වැඩසටහනට එක් වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සංවිධානය කරනු ලබන විපක්ෂ නායක ජංගම සේවය ඊයේ දින කතරගම ප්‍රදේශයේදී පැවැත්ුණා. එෙහිදී එම ප්‍රදේශයේ ජනතාව සමග ප්‍රදේශීය ගැටලු පිළිබඳව විපක්ෂ නායකවරයා සාකච්ඡාවක නිරත වුණා. මේ ක්‍රියාත්මක කරන්නේ සම්ප්‍රදානුකූල ක්‍රමය උඩු යටිකුරු කරවන වැඩපිළිවෙළ. මේක අපි හඳුන්වන්නේ විපක්ෂ නායක ජංගම සේවය කියලා. දැන් තමුන්නාසලාට මම පැයකුත් විනාඩි 40ක් තිස්සේ සවන් දුන්නා. මේ ජංගම සේවයේ හරහා අපි ආව ජනතාවගේ කකුල් දෙක ළඟට රටේ බහුතරයක් කිව්වා එහෙම වැඩක් නැහැයි කියලා. ඊට අමතරව උසුළු විසුළු කරා ජනතාවගේ දෙපතුල ළඟට එනවයි කියන එක මුහුණු පොතේ පහර පිට පහර ගැහුවා. මම හොඳ ආකාරම දන්නවා දැන් 69 ලක්ෂයේම දැන් ප්‍රාර්ථනා කරනවා කකුල් දෙක ළඟට ඇවිල්ලා ප්‍රශ්න විසඳන නායකෙක් හිටියනම් බොහෝම හොඳයි කියලා. මම ඔබතුමාලට පොරොන්දු වෙනවා මේ ප්‍රදේශයේ ප්‍රශ්න විපක්ෂ නායකවරයා හැටියට පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරලා මට තමුන්නාන්සලාට විසඳුම් ලබා දෙන්නට පුළුවන් උපරිම ප්‍රමාණයට මම කැප වෙනවා කියලා මම මේ අවස්ථාවේ සතුටින් කියන්නේ කැමතියි. මට බොරුවට කියන්න බෑ සියලුම ප්‍රශ්න වලට සියලුම විසඳුම් ලැබෙයි කියලා. මොකද මම ඉන්නේ විපක්ෂයේ. නමුත් විපක්ෂයේ නායකයා හැටියට තමුන්නාන්සලාට මගෙන් ඉටු විය යුතු කළ හැකි දෙයක් තියෙනවා නම් ඒ උපරිමය කරන්නට මම සැදී පැහැදී සිටිනවා කියන්නේ මේ අවස්ථාවේ කියන්න කැමතියි. වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ වගයිඩම් රැසකට ජලය සැපේන අඹේවිල වාරිනල මාර්ගයේ කොටසක් නායෑම හේතුවෙන් ගොවි පවුල් 2500ක පමණ පීඩාවට පත්වී ඇති බව ගොවි ජනතාව පවසනවා. වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ වගයිඩම් රැසකට ජලය සැපේන අඹේවිල වාරි ඇලෙන් ජලය ගෙන යන භූගත නල පිහිටි කොටසක් නායෑමට ලක්වී විනාශ වීම නිසා ගොවි පවුල් 2500ක් පමණ දැඩි පීඩාවට පත්ව තිබෙනවා. අපි 10 ගණන් වියදම් කළා අලහොන්රයක් හදන්නේ 18500ක් දීලා එක හොන්රයක් හදලා ඉවරනකොට අපිට වියදම යනවා සාමාන්‍යයෙන් රුපියල් 25000 30000 අතර. ඒ වෙනකන් වාරි මාර්ගයේ ඇලේ වතුර නැතුණු අපිට ඒ වියදම් කරපු මුදලවත් හොයාගන්න බැරි වෙනවා. අඹේ වෙල කුඩා වැවේ සිට වාරි ජලය සැපේන මෙම වාරි නල මාර්ගයේ කොටසක් 2018 වර්ෂයේ පැවති දැඩි වර්ෂාවත් සමග නායගොස් පසුව ගොවි සංවිධානය එකතු වී බට යොදා තාවකාලිකව මෙම ඇල සකස් කර තිබෙනවා. කෙසේ නමුත් ඊට වර්ෂයකට පමණ පසු යලි එම ස්ථානියම නායෑමට ලක්වීම නිසා එම බටද කැඩී ගොස් තිබුණා. පසුගිය වර්ෂයේදී අධික වර්ෂා කාලයේදී මේ ගොවි සංවිධාන මගින් දාපු බඩ සියල්ලම කඩාගෙන ගිහිල්ලා නැවත වතාවක් ගොවීන් අසනමන තත්ත්වයට පත් වුණා. මේ වසරේදී දැන් මේ දිනවල කඩාවැටෙන අධික වර්ෂාව නිසා තාමත්ම අධි අවදානම් තත්ත්වයක තමයි ඇලපවතින්නේ. ප්‍රදේශ රැසක කෘෂි කර්මාන්තය සඳහා ජලය සැපේන මෙම වාරි ඇලෙන්
අක්කර 2000ක පමණ වගා කිරෙන අතර එයින් පවුල් 2500ක් පමණ යැපෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ. පැවති රජයන් මෙන්ම වත්මන් රජයේ නිලධාරීන්ද දැනුවත් කළද තවමත් තම ගැටලුවට විසඳුමක් ලැබී නොමැති බවයි ඔවුන් පවසන්නේ. අපි ඉල්ලා සිටින්නේ අපි රටට බතසරි කරන ගම්මානයක් විදිහට අනිවාර්යෙන් රජයේ මැදිහත් වෙලා මම හිතන්නේ ජනාධිපතිතුමාගේ මැදිහත්වීමෙන් හරි වාර්මාර්ග ඇමතිතුමාගෙන් හරි කෙසේ හෝ කමන්නේ අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ අපේ මේ ඇල අනිවාර්යෙන්ම සකස් කරලා දෙන්න කියලා ඉල්ලීම තමයි. ඔවුන් ඉල්ලා සිටින්නේ සිය කෘෂි කර්මාන්තය නිසි ලෙස ගැටලුවකින් තොරව සිදු කරගෙන යාම සඳහා නායගොස් ඇති වාරි නල මාර්ගය යලි සකස් කර දෙන ලෙසයි. එය සිදුවන තෙක් සියත ප්‍රවෘත්ති අවධානයෙන්. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්. බදුල්ල කොළඹ මාර්ගයේ හාලියල කළුපාලම ඉදිරිපිටදී කොළඹ සිට බදුල්ල දෙසට ගමන්ගත් තෙල් බවුසරයක් මාර්ගයේ නිවතට පැන අනතුරක් සිදුව තිබෙනවා. උතුරු නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද රාත්‍රී කාලයේ සිට අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. තනමල් විල මූලස්ථාන පොලිස් බල ප්‍රදේශයේ බලහරුව ප්‍රදේශයේ නිවසක් අසල සැක්කටයුතු ලෙස මියගොස් සිටි පුද්ගලයෙකුගේ මලසිරුරක් තනමල් විල පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. එම පුවතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන් වෙනවා. තවත් තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. නැවත හමුවෙමු සවස 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.